Att deva vachaneya puravata dwanne at pahaka katandrayak at pahak pas at katandare me at paha tamai davidge at pilistiyage goliyatge at අත පන නැති මිනිසයාගේ අත ජේසුගේ අත සහ දෙවියන් වහන්සේගේ අත මගේ ප්‍රේමාන්තයනි මේ අත් පහ දිහා බලලා ඔබගේ අත ගැන හිතන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා ජීවිතේ අත කියලා කියන්නේ අල්ලගන්නත් අතාරින්නත් තියෙන අවයවය අත තියන්නේ අල්ල ගන්න වගේම අතාරින්න. ඔබේ ජීවිතයේ ඔබ මොනවද අල්ලගන්නේ මොනවද අතාරින්නේ කියන එක ඔබගේ අත දිහා බලලා හිතන්න. ධර්මශාලාවේ අත පන නැති මිනිස්සෙක් ඉන්නවා. ඒ කියන්නේ අත පන නැහැයි කියලා කියද්දී එයාට අල්ල ගන්නත් බෑ. අතාරින්නත් බෑ. අත පන නැහැ. ජීවිතේ මේක තවත් ගැඹුරට යද්දී තේරෙන දෙයක් තමයි ප්‍රමාන්තේනි අල්ලගන්න ඕන දේ අල්ලගන්න බැහැ මනුස්සයාට අල්ලගත යුතු දේ අල්ලගන්න බැහැ අතරින්න යුතු දේ අතරින්නත් බැහැ මගේ ප්‍රමාන්තේනි සටනක් මේ ලෝකේ අධ්‍යාත්මික සටනේදී ඒ සටන අල්ලගැනීමේ සහ අතහැරීමේ සටනක් ලෝකේ ඔබට කියද්දී අල්ලගන්න කියලා බදාගන්න කියලා මගේ කරගන්න කියලා ස්වාමීන් වහන්සේ ඔබට කියන්නේ අතාරින එකේ ගැඹුර ගැන මේකයි සටන දාවිත් අතාරින්න වුණා දාවිත්ගේ හැකියාව දාවිත් හිතන විදිහ බය දාවිත් තනන් හිටියේදී අතහැරලා දෙවියන් වහන්සේගේ පුරුන්දු අල්ලගන්න වුණා ඒ පුරන්දු හරහායි දාවිත් රජතුමාගේ යුද ඇඳුම් අතහැරලා දෙවියන් වහන්සේ තුල කැටපෝලයකින් සන්නද්ධ වෙන්නේ සැරෑටියක් අරගෙන සැරෑටිය කියන්නේ ඩෙරෙක්ගේ ලක්ෂණය එතකොට මේ ගොලියත වටන්නේ දාවිත් එන්ඩෙරෙක් විදිහට බැටළුව බලාගද්දී දෙවියන් වහන්සේ දාවිත්ව බැටළුවෙක් වගේ බලාගත්ත විදියයි දාවිත් අල්ලගන්නේ. නැගේ ප්‍රමාන්තේනි ගොලියත් අල්ලගන්නේ. ගොලියත්ගේ බලය ශක්තිය එයාගේ හැකියාව තලෙන්තුව එයාගේ ආයුධ ගොලියත් අල්ලගන්නේ. දාවිත් ලස්සනට කතා කරනවා සටන සම්විධානන් වහන්සේගේ සටන සම්විධානන් වහන්සේගේ සටන උන්වහන්සේගේ අතේ අපි උන්වහන්සේ වල්ල ගත්තේ සටන උන්වහන්සේ කරන්න ගන්නවා. දාවිත් කියනවා මේ පිලිසියාගේ අතින් මා ගලවා ගන්නසේක. ස්වාමීන් වහන්සේ. අද ජේසු. ජේසු. දකින්නයි මිනිස්සුගේ බැරිකම. බැරිකම දැකලා උන්වහන්සේ කතා කළා කියනවා. ඔබේ අත දිගාරින්න කියලා. ඔබගේ අත දිගාරින්න. ජේසු ඒ දිගාරින්න අකුලන්න බැරි අත ඇකිලිච්ච අත දිගාරිනවා. අතත් එක්ක ඔහුගේ හිතත් සුව කරනවා. සබත කියලා කියන්නේ අපි අත් දිගාරින්න ඕන දවසක්. සබත කියලා කියන්නේ අකුලගෙන ඉන්න වෙලාවක් නෙමෙයි අත් දිගාරින්න දවසක්. අත දිගාරලා මම අල්ලගෙන අකුලගෙන ඉන්න දේ බදාගෙන ඉන්න දේ අතාරින දවසක් දෙවියන් වහන්සේට මාව බදා ගන්න දෙන දවසක් උන්වහන්සේට මාව දරා ගන්න දෙන දවසක් මගේ අතේ දේ අතහැරලා උන්වහන්සේට මාව අයිති කර ගන්න දෙන දවසක් සබත දින බව නිදහස් කරන්නට මිසක් සබත දින බව වහල් කරන්නට නෙමෙයි ජේසු ආවේ ඒ මිනිස්යාගේ ඇකිලිච්ච අත දිගහැරලා ඒ මිනිස්යාගේ අත නිදහස් කරලා ජේසු කුරුසයක ඇන ගැහිලා
ජෙසු වහලෙක් වෙනවා ඒ කුරුස පාප කඳට. ජෙසු ඒ මනුස්සයාට අත දිගාරින්න කියලා. ජෙසු කුරුසේ අත දිගාරිලා ඒ මනුස්සයා වෙනුවෙන් අත දිගාරිලා ජෙසු වන්දි කියවනවා අනේකින් අත් දෙක පසාරු කරගෙන මැරෙනකම්ම දුක් විඳලා. මගේ ප්‍රේමාන්තේනි එවැනි ගැඹුරු ආදරයකට ස්වාමිනාසේ අද ඔබව කැඳවනවා. උන්වහන්සේ සබතේ ගොඩාක් දෙනෙක් අස්සේ අත පණ නැති මිනිස්සව දැක්කා. ඔබගේ ජීවිතේ මොන අතද පණ නැත්තේ? එක එක්කෙනාගේ එක එක අත් තියන පණ නැති වෙච්ච. ජේසු ඒ අතට අණ කරනවා දිගාරින්න කියලා. මගේ ප්‍රේමාන්තේනි ඔබගේ වහගත් තැන් අයිති කරගත් තැන් පෙරේත වෙච්ච තැන් අතහැරලා ඔය අත දිගාරින්න. ජේසුට ඉඩ දෙන්න ඔබගේ ජීවිතයේ දිගාරින්න. උන්වහන්සේ අද අත්පහේ කතන්දරයෙන් අපිට කියා දෙන ලස්සනම දේ අතහැරීමේ සුන්දරත්වය. අල්ලගන්න ඕන දේ අල්ලගෙන අතාරින්න ඕන දේ අතාරින ජීවිත ගමනකට ස්වාමිනාසේ අද ඔබව කැඳවනවා. ආමෙන්. ජෙසු පිටයි.